දිනෙදී ශ්‍රී ලංකා තුල කොයි දාසාදිතයන් 337 දෙනෙකු වාර්තා වුණා. ඒ 337 දෙනාගෙන් දෙදෙනෙකු පිටරටවල් වලින් පැමිණ ආයවලුන් 335ක්ම වාර්තා වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මේ දෙවැනි රැල්ලක් වශයෙන් ආරම්භ කරනු ලැබුණු පොකුරු වලින් මේ අනුව මේ 335 දෙනාගෙන් බහුතරයක් 189ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒත් එක්කම 47ක් ගම්පහෙන් නුවරඑළියෙන් සහ පුත්තලමෙන් 11 දෙනා බැගින් සහ විශේෂයෙන්ම මහනුවරින් 7 දෙනෙකුත් මේ ආකාරයෙන් 8 දෙනෙකුත් වාර්තා වනු ලබනවා මේ කොළඹ වාර්තාවන 189න් අලුත්කඩේ ප්‍රදේශයේ තමයි බහුතරයක් ඒ අනුව වාර්තා වන්නේ ඊට අමතරව මට්ටක්කුඩිය සහ ග්‍රෑන්ඩ් පාස් කියන ප්‍රදේශවලුත් සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් හැටියට වාර්තා වනු ලබනවා එතකොට ඊට අමතරව විශේෂයෙන්ම ඊයේ දිනේදී 3 දිනෙක මිය ගොස් තිබුණා වයස අවුරුදු 60ක කාන්තාවක් මේ විශේෂයෙන්ම හෘදාබාධයක් සහ ඒ සමග ඇති උච්ච කොවිඩ් ආසාදනය වීමක් හේතුවෙන් තවත් 60ක තවත් පුද්ගලයෙක් උමිය යනවා ඒ පුද්ගලයාත් මේ ආකාරයෙන්ම ලේ විෂ වීමක් අනුව හෝමාගමද රෝහලේදී තවත් වයස අවුරුදු 86ක කාන්තාවක් මිය යනවා IDH රෝහලේදී මේ කොවිඩ් ආසාදනයේ උග්‍ර වීමක් යටතේ තමයි මේ ආකාරයෙන් 3 දිනක් ගියව හැට වාර්තාව ලබන්නේ. ඊට අමතරව ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම මැද පෙර දිගින් ශ්‍රී ලාංකිකයන් 326 දිනක රැගෙන ලැබුවා. ඒත් එක්ක අද දිනේදීත් විශේෂයෙන්ම දෝහා කටාර රාජ්‍යයෙන් කොවිඩ් ආසාද ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම අද දිනේ ශ්‍රී ලංකාවට මැද පෙර දිගින් නැත්නම් දෝහා රාජ්‍යයෙන් 188 දෙනෙකු රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි සතියේදී අපි විශේෂයෙන්ම සතිය පුරාටම ශ්‍රී ලාංකිකයන් විදේශ රටවලින් රැගෙනීමට නියමිතයි. ඒ අතර මැද පෙර දිග රටවල් වලට යම් කිසි ප්‍රමුඛත්වයක් ලබා දීලා සිසු ප්‍රදේශවලිනුත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිතව තිබෙනවා. Breaking.lk